අද නෙත්‍ෆ්ම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි හද ධර්මානුශාසනාව සඳහා පිංගන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ වට්ටපොළ වලගෙදර 130 බී 1 නිවසේ පදිංචි සුජාතා මල්ලිකා කුමාරී වරකා උල්ල මහත්මිය ඇතුළු පිංගන්ත පිරිස දේශනාව අවසානයේදී අපි පිංගුතුන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා
ධම්මපද පාළියේහි එන බොහොම විශේෂ ගාථා රත්නයක්. යංකින්චි ඉට්ටං වා හුතං වා ලෝකේ සංවජ්ජරං යජේත පුඤ්ඤපෙක්කෝ සබ්බම්පි තං චතු භාගමේති අභිවාදනා උජ්ජුගතේසු සියෝ. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එක්තරා මිත්‍රෙක් මූලික කරගෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් තමන්ගේ මිත්‍රෙක් මුණ ගැහෙන්න ඒ ස්ථානෙට වැඩම කළා. ඔහු සාරිපුත්ත මහරහතන් වහන්සේව දැකලා ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේව වඩම්මවලා තමන්ගේ ස්ථානයේ ආසනයක් පනවලා වඩා හිඳුවලා කලයුතු සත්කාර සම්මාන සියල්ල ඉවර කරලා ඒ සංඝරත්නිය වැඩම කරාම කලයුතු බොහෝ සත්කාර එකල ඒ සද්ධාවන්තයෝ නිතරම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පින්වතුනි සදහැවත් පිරිස මේ ආචාර ගෝචර සම්පන්න බව නිතරම පින්වතුනි ගරු කරලා තියෙන කාරණය. උසස් පුද්ගලයන්ගේ ළඟ පින්වතුනි අසීමාන්තික ගුණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා කුලේන් උසස් පුද්ගලයෝ කියලා විශේෂයෙන්ම පිරිසක් අපේ ශාසනයේ වර්ණනා කරලා තියෙනවා. කුලේන් උසස් පිරිසක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කුලේන් උසස් පිරිසක් බවට පත් වෙන්නේ කවුද? කුලේ කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ උසස් කුලයෙන් යුක්ත පිරිස කියලා හඳුන්වලා තියෙන්නේ උසස් ආචාර ගෝචර තියෙන පිරිසට. එම නැත්තම් මේ uppattiyen උසස් කුලයක් කිනාර්ථෙ නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ කිසි වෙලාවක පින්වතුනි වර්ණනා කරලා නැහැ උපතින් කෙනෙක් උසස් වෙනවා කියලා. උපතින් කෙනෙක් පහත් වෙනවා කියලා. ඒක බ්‍රාහ්මණ ඉගැන්වීමක්. අදත් අපේ සමාජයේ මේ කුලවාදය කියන එක හරියට සමහර පිරිසක ළඟ තියෙනවා. අපි අසවල් කුලේ, අපි මෙවැනි උසස් කුලයක, මේ පිරිස පහත් කුලයක කියලා අර කුලෙන් උස් පහත් බවක් බෙදනවා. ඒ බෙදීම බුදුදහමේ බෙදීමක් නෙවෙයි. සමහර වෙලාවට පිඟුතුනි ලංකාවේ ඇතැම් මිත්‍යා මත මේ බෞද්ධ ජනතාව අතර වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා දකිනකොට ඒක දිහා දකින සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒව බුදුදහමේ සංකල්පද කියලා. ඒකෙන් බොහෝ දෙනෙක් හරි දක්ෂව බුදුදහමට නිඳා කරන්ඩ සමහර වෙලාවට ඒ කාරණා පාවිච්චි කරනවා. ධර්මයේ නොදන්නා කම නිසාම තමයි එවැනි ආකාරයට නිඳා කරන්නේ. ඒකට හේතුව තමයි දැන් ලංකාවේ වැඩි වශයෙන් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව බහුතරය. එතකොට අනිත් පිරිස අනිත් ජාතීන් ගත්තොත් ඉතාම සුළුතරයක් ඉන්නේ. එතකොට යම් කිසි දෙයක් ක්‍රියාත්මක වෙනකොට වැඩි ප්‍රතිශතයක් ඉන්න ඒ ජන කොට්ටාසය අතර ඒ සංකල්පේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්. මොකද වැඩි වශයෙන් ඉන්නේ පිරිසනේ. ලංකාවේ වෙන ජන කොට්ටාසයක් වැඩි වශයෙන් ජීවත් වුණා නම් ඒ පිරිසගේ අතර තමයි ඒ මිත්‍යා සංකල්ප වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක්. ඉතින් මේ මිත්‍යා සංකල්ප සමහර වෙලාවට අර බෞද්ධ ජනතාව අතර වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා දකිනකොට සමහර කෙනෙකුට හිතෙනවා ඒව බුදුදහමේ සංකල්පද කියලා. ඒ එහෙම හිතිලා ඒව එහෙම ස්ථීර කරගන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති අය. නැකත් බැලීම, කේන්දර බැලීම, කුල මත පුද්ගලයන් බෙදීම මේවා පින්වතුනි බුදුදහමේ දේවල් නෙවෙයි. බුදුදහමට කිසිසේත්ම සම්බන්ධ නැහැ. සාත්‍ර බැලීම, විවිධ ওই දේවාල කටයුතු සිදු කිරීම ඒව බුදුදහමට අයිති කාරණා නෙවෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල්. ඉතින් මේ කාරණාවත් ඒ විදියයි. මේ කුලය මත මිනිසු බෙදෙන එක භාග්‍යතුන් වහන්සේගේ ධහමේ තියෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. බුදුහාමුදුරු දේශනා කරන්නේ පුද්ගලයේ උස් පහත් වෙන්නේ උපතින් නෙවෙයි. නජජ්ජා වසලෝ හෝති උපතින් වසලෙක් වෙන්නෙත් නැහැ, උපතින් බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවෙන් තමයි ඔහු වසලෙක් වෙනවද ඔහු බ්‍රාහ්මණෙක් වෙනවද කියලා තීරණය කරන්නේ. ඒ ක්‍රියාව තුළින් තුටි හැසිරීම රටාව තමයි පුද්ගලයා උසස් පහත් බව බෙදන්නේ. ඒක අඩු කුලයක කෙනෙක් වෙන්න පුළුවන්, උසස් කුලයක කෙනෙක් වෙන්න පුළුවන්, කුලයේ කෙනෙක් ඕනම තත්යක තියෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාව මත තමයි කෙනා උසස් වෙනවද පහත් වෙනවද කියලා තීරණය වෙන්නේ. බලන්නකො මේ සංකල්පය අපේ සමාජය තුළ වැඩි වශයෙන් කතිකාවට ලක් වුණා නම් මේ මිනිසුන්ගේ තියෙන
ආචාර ගෝචර කොච්චර පිං උතුනේ උසස් වෙනවද උපතින් මේ උස්පහත් බවක් බෙදෙනවට වඩා ක්‍රියාවතුලින් උස්පහත් බවක් බෙදුවනම් මිනිසුන්ගේ පිං උතුනේ මීට වඩා හොඳ උසස් ආචාර ගෝචර අපිට දකින්න පුළුවන් ඒක අපි නිතරම මතක් කරන්නේ අපි ධර්මයෙන් ඈත් වෙච්ච නිසා ධර්මයට පිටුපාලා අපි කටයුතු කරන නිසා ධර්මයෙන් ලැබෙන්න ඕන සරණ අපිට ගොඩාක් වෙලාවට පිං උතුනේ ලැබෙනවා හරි අඩුයි ඉතින් මම මේ කාරණාව කෙටියෙන් මෙතන මතක් කළේ දැන් මේ බමුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මවලා කළ යුතු ඒ උසස් සත්කාර සම්මාන සියල්ල කරලා තියෙනවා ස්වාමින් වහන්සේ වඩිනකොට පෙරමගට ගිහිල්ලා පිළි අරගෙන තියෙනවා මේක විශේෂයෙන්ම බොහෝ තැන්වල සාකච්ඡා කරන කාරණාවක් තමන්ගේ ළඟට එනකන් ඉන්නේ නැහැ තමන්ගේ නිවසට වැඩියම පෙරමගට යනවා ගිහිල්ලා ඒ කිනාව පිළි අරගෙන ඒ කිනත් එක නැවත එනවා තමන්ගේ ස්ථානෙට මේක සාමාන්‍යයෙන් පිංගතුණි දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් පමණක් නෙවෙයි උසස් ආචාර ගෝචර සම්පන්න මිනිසුන්ගේ ළඟ තිබිච්ච උසස් ගුණයක් තමන්ගේ ගෙදරකට ආගන්තුකෙක් ආවත් තමන්ගේ ළඟට එනකන් ඉන්නේ නැහැ ඒ ආගන්තුකයා පෙරමගට ගිහිල්ලා ඒ ආගන්තුකයාව පිළි අරගන්නවා මෙන්න මේවා පිංගතුණි ලෝකේ සම්මත උසස් ගුණ ධර්ම සබහව දහම පවා ගරු කරන උසස් ආචාර ගෝචර මේවා කෙනෙකුගේ ජීවිතය තුළ දියුණු කරගන්නව නම් ඒ පුද්ගලයාට පිංඋතුණි මෙලවදීත් සැනසීමක් ලබන්න පුළුවන් මතු සසරෙදීත් සැනසීමක් ලබන්නට පුළුවන් සාරිපුත මහරහතන් වහන්සේ ඒ විදියට පිළි අරගෙන තමන්ගේ නිවසට වඩම්මවලා ආසනියක් පනවලා එහි වඩා හිඳුවලා කලියුතු සත්කාර සම්මාන කරලා තියෙනවා දැන් මෙතර විස්තරාත්මකව කියලා නැහැ කලියුතු සත්කාර සම්මාන මොනවද කියලා අපේ ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා එවැනි සත්කාර සම්මාන කරපු අවස්ථා. දැන් උදාහරණයක් කියනවා නම් පාදෝවණේ කරනවා. පාදෝවණේ කරනකොට ඒ පාදෝවණේ කරන ආකාරයේ පිළිබඳව පිංගතුණි අපේ ධර්මයේ වෙනම සාකච්ඡා කරලා තියෙනවා. අද ගොඩාක් කාලවට අපි දකින දියත් තමයි මේ පාදයන් දෝවණේ කරනවා කියන කාරණාව බොහෝ දෙනෙකුගේ ළඟ උසස් බවට පත් වෙලා සිදු කරනවා හරි අඩුයි. පාදයන් දෝවණේ කරනවා කියන එක පිංඔතුනි පාදයේ දෝවණේ කරන කෙනාට ලැබෙන මහා ලාභයක් ඒ කෙනාට ලැබෙන අප්‍රමාණ කුසලයක් ඒ කෙනාගේ කෙලෙසිත යටපත් කරගන්න දමණය කරගන්න පුළුවන් විශේෂ අවස්ථාවක් හැටියට පිංඔතුනි මං හඳුන්වන්නේ භාගතුනාංශ දේශනා කරලා තියෙන්නේ ඒතර දැන් පාදයන් දෝවණේ කරද්දී පිංඔතුනි හරියට පාදයන් දෙක දෝවණේ කරන්නේ කොහොමද යම් වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනයෙන් පාදයන් දෙක පිංඔතුනි මනාකොට දෝවණේ කරනවා ගොප්පැටියෙන් පහල එමෙ නැත්තං වලලු වලලු කරෙන් පහල ඒ සියලුම කොටස පිංඔතුනි මනාකොට දෝවණේ කරනවා ඇඟිලි වලින් අත්ලින් පිරිමැද පිරිමැද දෝවණේ කරනවා එම දෝවණේ කරලා පිරිසුදු රෙදි කඩකින් පාදයන් පිස දාලා ඊළඟට පිංඔතුනි ඒ කාලේ පවාවේ මිනිසුන්ගේ ළඟ තිබිලා තියෙනවා තෙල් වර්ග සතවාහක තෛල සහස්ස වාහක තෛල කියලා මේ විවිධ තෙල් වර්ග තිබිලා තියෙනවා. ඒ තෙල් වර්ග වලින් අර පාදයන් දෙක සම්භාහණය කරලා තියෙනවා. මනාකොට සම්භාහණය කරලා තියෙනවා. එහෙම සම්භාහණය කරලා තමයි පිංඔතුනි පාදයන් දෙක දෝවණය කරලා තියෙන්නේ. ඒකට තමයි හරි විදියට පාදයන් දෙක දෝවණය කරනවා කියලා කියන්නේ. දැන් අද ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා පාදයන් දෙක දෝවණය කරනවා කියන කාරණාව ඉතාම සුළු වශයෙන් තමයි ඒ පිළිබඳ වැඩි දිනක අවධානය යොමු කරන්නේ. සමහර වෙලාවට සමහර තැන්වල ඒකට කුඩා දරුවන් යොදලා තියෙනවා. ඉතින් ඒ කුඩා දරුවන්ට පුරුදු කරන්න ඒක කළා කියලා කිව්වට නමුත් පින්වතුනි එතන වැඩි වශයෙන්ම අපිට හිතන්න පුළුවන් කාරණාවක් තමයි මාන්නය කියන කාරණාව බලවත් නිසා සමහර වෙලාවට වැඩිහිටි පක්ෂයේ කෙනෙක් ඒ කාරණාවට යොමු වෙන්නේ නැහැ. ඒකට කුඩා දරුවන් යොමු කරනවා කුඩා දරුවන් පිංඔතුනි අපි යම් යම් කටයුතු වලට යොමු කරන්න ඕන හැබැයි පූර්වයේ ඉඳලා ඒ කුඩා දරුවන් පුහුණු කරලා පුරුදු බවට පත් කළොත් පමණයි ඒක කරන්න පුළුවන් දැන් දරුවන් වඳින්නෙක් කරගෙන යනකොට පන්සලට ගිහිල්ලා දරුවන් වන්දවන වල්ලා පුරුදු කරන එක නෙවී කලියුත්තේ පන්සලට යන්න කලින් ඒ දරුවන් හොඳට හික්මවල පිංඔතුනි අරගෙන යන්න ඕන පාදයන් දෝවණය කරන දරුවෙක් යොදනවා නම් ඒ දරුවට කලින් ඉඳලම පාදයන් දෙක දෝවණය කරන විදිය පිළිබඳව හොඳට උගන්වන්න ඕන. උගන්වලයි පිංඔතුනේ කටයුත්තට යොමු කරන්න ඕන.
අපි සාමාන්‍යයෙන් ප්‍රභූ පුද්ගලිකෝගේ ඉස්සරහට යම් කිසි කටයුත්තකට දරුවෙක් යවනවා නම් ඒ දරුවා එතනට ගිහිලා පුරුදු කරන්න යවන්නේ නැහැ. කලින් පුරුදු කරලා තමයි එතනට යවන්නේ. නැත්තම් ඒ දරුවා සමහර වෙලාවට අකුසල් කර්ම කරගන්න පුළුවන්. මේ පාදයන් දෙක දෝණය කරනවා කියන කාරණාව ඉතාම උසස් කාරණාවක්. ඉතින් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න මේ වගේ දේවල් කරනවා. ඒ වෙලාවේ හැටියට උන්වහන්සේට සමහර ආහාර වර්ගයක් පූජා කරන්න ඕන වෙලාවක් නම් ආහාර වර්ගයක් පූජා කරනවා. පාන වර්ගයක් පූජා කරන්න ඕන සුදුසු කාලයක් නම් පාන වර්ගයක් පූජා කරනවා. මෙනි මේ වගේ කටයුතු කරලා ඊළඟට පිළිසඳර කතාවක නිරත වෙනවා. පිළිසඳර කතාවක නිරත වෙනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් පින්වුතුනි මේ කාරණාවත් ඉතාම වටින කරුණක් මේ උසස් බවටපත් වෙන එක යම් කිසි කටයුත්තකට කෙනෙක් බොන ගෙහෙන්නේ ගියාම ඉස්සර වෙලාම තමන් ආපු කාරණාව ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ඉස්සර වෙලාම ඒ දෙගොල්ල අතර සුහඳ පිළිසඳර කතාවක්. ඒ කියන්නේ කොහොමද සනීපෙන් ඉන්නවද? කරදරයක් නැද්ද මේ දවස්වල? ආන් ඒ වගේ දේවල් තමයි මුලින් කතා කරන්නේ. එහෙම කතා කරලා ඉවර වෙලා තමයි ආපු කාරණාව ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඥානීන් මේ මිත්‍රයව පරීක්ෂා කරලා බලලා තමයි මෙතනට වඩින්නේ. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙච්ච කාරණාවක්. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනට ගිහිල්ලා තමන් වහන්සේ ආපු කාරණාවට එක සැරේම බැසගන්නේ නේ. ඉතින් මුලින් පිළිසඳර කතාවක නිරත වෙනවා. එතකොට මහණව සාරිපුත්ත මහරහතන් වහන්සේ මිත්‍රයේ මේ දවස්වල මොනවද කරන්නේ? ඒ වෙලාවේදී අර යහලුවා කියනවා ස්වාමීනි මම මේ දවස්වල මේ ඉත දන් දෙනවා කියලා. මං ඉත දන් කියන්නේ මොනවද කියලා ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඉත දන් දෙනවා කියලා කියනවා. එතකොට ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තව ටිකක් විස්තර කතා කරලා උන්වහන්සේ අර බමුණාත් රැගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියා. මොකද මේ බමුණා දන් දෙන්නේ ඔය ක්‍රමයට විශේෂ අරමුණක් මූලික කරගෙන. මොකද ඒ අරමුණ බමුණගේ අරමුණ තියෙනවා මරණින් මතුව බඹලොව යන්න. ඒක තමයි මේ දන් දීමේ අරමුණ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මගේ මේ මිත්‍රයා බඹලොව උපදින ආසාවකින් ඉන්නේ. ඔහු එහෙම හිතාගෙන මේ ඉට කියලා දන් දෙනවා. ස්වාමීනි මොහුට බඹලොව උපදින්නට මග ඔබ වහන්සේම නිවැරදි ආකාරයට දේශනා කරන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනය කරනවා. ඊට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා බ්‍රාහ්මණය බඹලොව උපදින්නට සිතාගෙන නුඹ අවුරුද්දක් පුරාවටම ලෞකික මහ ජනතාවට දන් දුන්නත් අවුරුද්දක් පුරාවටම ලෞකික මහ ජනතාවට දන් දුන්නත් ඒ නුඹ දෙන දානියට වඩා පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකෝ වන්දනා කරනවා නම් ඒ කුසල සිත ඒ විලාවේ වඳිනකොට උපදින කුසල චේතනාව කොච්චර බලවත්ද කියලා කියනවා නම් අර අවුරුද්දක් පුරාවටම ලෞකික ජනතාවට දෙන දාණයට වඩා ඒකෙන් ඒ දාණේ ආනිසංස කොච්චරද කිව්වොතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නියක් වන්දනා කරලා ලබන පිණින් හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රාවක සංඝරත්නයකට කරන වන්දනාවෙන් ලැබෙන පිණින් හතරෙන් එකක්වත් අවුරුද්දක් පුරාවටම ලෞකික ජනතාවට දන් දුන්නත් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නේ දේශනා කරනවා. යං කිංචිත්තං වා හුතං වා ලෝකේ සංවජ්ජරං යජේත පුඤ්ඤපෙක්කෝ. මේ ලෝකේ දැන් ඉතං ඉතං කියලා කියන්නේ හුතං කියලා කියන්නේ පින් උතුණි දාන වර්ග දෙක. ඒකට දැන් ඉතං කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය විවිධ විශේෂ අවස්ථාවන් වල දෙන ආහාර පාන. දැන් අපේ ලංකාවේ උනත් ගොඩාක් වෙලාවට විශේ෷ අවස්ථාවක් ආවොත් ඒ එන පිරිසට ආහාර පාන දෙන එක සාමාන්‍ය සම්ප්‍රදායක්. දැන් ගෙයක් අඩිතාලම් දානකොට උනත් ගේකට මුල් ගල තියෙනකොට උනත් එහෙම නැත්නම් උළුහවු තියෙනකොට ගෙට ගෙවදිනකොට දරුවෙක් වැඩිවියටපත් උනාම ආවා විවාහ වෙනකොට එහෙම නැත්නම් දරුවෙක් ඉපදුනාම ওই වගේ මේ විශේෂ අවස්ථාවන් වල දන් දෙනවා. අන්න ඒවට තමයි මේ ඉත දන් කියලා කියන්නේ.
හුතං කියලා කියන්නේ පින්වතුනි මහා දාන විශේෂ මහා දාන ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දන්සල් දෙනේකුණත් මේ ගණේට ගන්න පුළුවන් අතිවිශාල වියදමත් දරලා විශාල ප්‍රමාණයට දෙන දාන තුර දැන් මෙන්න මේ වගේ දන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අවුරුද්දක් පුරාවටම අවුරුද්දක් පුරාවටම දුන්නත් ඒ ආනිසංස ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයකට කරන වන්දනාවෙන් හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ කියලා අට කතාවේ පිංඔතුණි විශේෂ කරුණක් සඳහන් කරලා තියෙනවා ඒකං සංවජ්ජරං නිරන්තරං ඒව වුත්තප්පකාරං දානං සකල චක්කවාලීපි ලෝකීය මහජනස්ස දදෙය මෙනි මේ කාරණාව අති විශේෂ කරුණා අර ගාථාවේ සඳහන් කරා සංවජ්ජරං යජේච පුඤ්ඤපෙක්කෝ මේ පින් කරන කැමැති කෙනා අවුරුද්දක් පුරාවටම අර වගේ ලෞකික ජනතාව දාණයෙන් සංග්‍රහ කරත් අවුරුද්දක් පුරාවටම ඒ ලෞකික ජනතාව දාණයෙන් සංග්‍රහ කළත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙනි මේ කාරණාවේදී අට කතාවේ කියනවා අවුරුද්දක් පුරාවටම කියලා එතන ගත්තට කියන්නේ කොහොමද අවුරුද්දක් මුළුල්ලෙහි පින් කැමති අය මේ මුළු සක්වලේම දන්හල් හදලා දානශාලා හදලා අපි ගත්තොතින් දන්සල් දෙන ක්‍රමයට ස්ථාන හදලා මුළු සක්වල තලයේම ලෞකික මහජනතාවට අවුරුද්දක් පුරාවටම එක දවසක්වත් කඩ නොකර දන් දුන්නා හිතන්න කොයි වෙන්නේ දානයක් කෙනෙක් කොච්චර වීරියකින් කරන්න ඕන දානයක්ද සාමාන්‍ය කෙනෙකුට එහෙම දානයක් දෙන්න බෑ සියලු සක්වලවල් වල ඉන්න සියලු ලෞකික ජනතාවට යම් කිසි කෙනෙක් පින්ඔතුණි දන් දුන්නත් අවුරුද්දක් පුරාවටම එක දවසක්වත් කඩනකොර අවුරුද්දක් පුරාවටම දන් දුන්නත් ඒ දාණින් ලබන පින භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි ශ්‍රාවක සංඝ රත්නයකට කරන වන්දනාවෙන් හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වල දෙනවා කෙනෙකුට බඹලොව උපදින්නට තරම් ශ්‍රේෂ්ඨ ආනිසංසයක් ලැබෙන මහ පිණක් තමයි මේ වන්දනා කරනවා කියන කාරණාව වඳිනවා කියන කාරණාව ඒ තරමටම ශ්‍රේෂ්ඨ කාරණාවක් හැටියට පිංඔතුණි මෙතන සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වඳිනවා කියන කාරණාව පිංඔතුණි අති විශේෂයි ඒතර බලන්න වන්දනාවක් කරනවා කියන කාරණාව කොයි තරම් පිංඔතුණි ආනිසංස ලැබෙන පිංකමක්ද? එතකොට වඳිනවා කියන කාරණාව තුලින් අපට කොයි තරම් කුසලයන් උපද්දව ගන්න පුළුවන්ද? මොන තරම් පිං කර ගන්න පුළුවන්ද? මට අද දවසේ මේ දේශනාවේදී මේ කාරණාව මූලික කරගත්තේ මෙන්න මේ වන්දනා කරනවා කියන කාරණාව මේ තරමටම වටිනවා නම් වන්දනා කරනවා කියන කාරණාව මේ තරමටම වටිනවා නම් අපි කොහොමද ඒ නිවැරදි ක්‍රමයකට ඒ වන්දනාව කරන්නේ කියන කාරණාව අපේ ශ්‍රාවක පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ දවසක් මේ උපාලි මහරහතන් වහන්සේට දේශනා කරනවා විනී පිටකේ තියෙනවා උපාලි මහරහතන් වහන්සේට දේශනා කරනවා කොහොමද නිවැරදිව වන්දනා කරන්න කියන කාරණාව. වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක්ව බාල භික්ෂුන් වහන්සේ නමක් නිවැරදිව වන්දනා කරන්නේ කොහොමද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේට දවසක් දේශනා කරනවා. එතරදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නවක භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරනකොට කාරණා පහක් මූලික කරගන්න ඕන. දැන් මේක තමයි විනේ පිටකේ පරිවාර පාළියේ 264 වෙනි පිටුවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නවකතරේන බන්තේ බික්කුණා උද්දතරස්ස බික්කුණෝ පාදේ වන්දන්තේන කති ධම්මේ අජ්ජත්තං උපට්ඨා පෙත්වා පාදා වන්දිතබ්බා. නවක ඒ කියන්නේ බාල භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරනකොට කාරණා පහක් මූලික කරගන්න ඕන. මොනවද ඒ කාරණා පහ? කතමේ පංච බික්කුණා වොඩතරස්ස බික්කුණෝ පාදේ වන්දන්තේන ඒකංසං උත්තරාසංගං කරිත්වා. දැන්
උපාලි මහරහතන් වහන්සේ දේශනා කරනවා උපාලි මේ නවක භික්ෂුවක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දිනකොට මෙතන මේ නවක කියන්නේ බාල කියන එක බාල භික්ෂුවක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරනකොට දැන් ඒකාංශං උත්තරාසංගං කරිත්වා දෙවුර වසාගෙන ඉන්නවනම් ඒකාංශ කරගන්නට ඕන දෙවුර වසාගෙන ඉන්නවනම් ඒකාංශ කරගන්නට ඕන ඊළඟට අංජලින් පග්ගහෙත්වා මේ ඇඟිලි එකට එකතු කරගන්නට ඕන ඒ වගේම තමයි උโบහි පාණිතලෙහි පාදානි පරිසම්බාහන්තේන ඒ වන්දනා කරන භික්ෂුන් වහන්සේගේ ළඟ දන ගහගෙන උන්වහන්සේගේ පාදයන් දෙක මේ අත්ලෙන් පාණිතලෙහි පාදානි පරිසම්බාහන්තේන මනාකොට සම්භාහණය කරන්නට ඕන මේ අත්ලෙන් මනාකොට සම්භාහණය කරන්නට ඕන කාරණා තුනයි හතරවෙනි එක තමයි පේමංච පස්වෙනි එක තමයි ගහරවංච ප්‍රේමියයි ගෞරවයයි මූලික කරගෙන ඒ සම්භාහණය කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වන්දනා ක්‍රමය ආන් ඔය ක්‍රමය මෙන්න මේ ක්‍රමයට තමයි පින්වතුනි අපි සාමාන්‍යයෙන් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් නිවැරදිව වන්දනා කරන ආකාරය සඳහන් කරලා තියෙන්නේ දැන් මෙතන පළවෙනි එක තමයි සිවුර ඒකාංශ කරගන්නට ඕන සිවුර ඒකාංශ කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට වැඩ ඉඳලා තියෙන්නේ දෙවුර වසාගෙන එතකොට දැන් දෙවුර වසාගෙන ඉන්නකොට වන්දනා කරන්න යනකොට ඒකාංශ කරගන්නට ඕන මේක තමයි සාමාන්‍ය ක්‍රමය දැන් ගිහි කෙනෙකුගේ වශයෙන් මේ කාරණා පැහැදිලි කරනවා නම් අතීතයේ පින්වතුනි ගිහි ජනතාව මේ වැඩි වශයෙන් පාවිච්චි කරලා තියෙන එක වස්ත්‍රයක් තමයි උතුරු සළුව කියන එක. ඔය උතුරු සළුව කියන එක සාමාන්‍යයෙන් සිල් ගන්නකොට පාවිච්චි කරනම වස්ත්‍රයක් නෙවෙයි. නිතරම බොහෝ දිනකගේ ළඟ තිබිච්ච වස්ත්‍රයක්. ඒතර දැන් උතුරු සළුව අතට අරගෙන තමයි ඒ ගරු කරන පුද්ගලයාගේ ළඟ ඉන්නේ. ඒකෙන් අර කරන්නේ ගෞරවයක්. ගෞරවයක් පෙන්නුම් කිරීම. මේ දකුණු උරහිස විවෘත කරනවා කියන එක පින්වතුනි ගෞරවයක් දක්වන කාරණාවක් වම් උරහිස වසාගෙන දකුණු උරහිස විවෘත කරනවා කියන එක ගරු කරන පුද්ගලයාට ගෞරව කිරීමක් ආකාරයට කරන දියක් මෙන්න මේක අති විශේෂ කාරණාවක් පින්වතුනි දැනගන්න ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා දෙවුර වසාගෙන ඉන්නවා නම් උන්වහන්සේලා සිවුර ඒකාංශ කරලා මේ එක ඌරයක් අරගෙන වන්දනාව කරන්නට ඕන ඒකාංශ කරගන්නට ඕන ඊළඟට අංජලින් පග්ගහෙත්වා ඇඟිලි ටික එකට එකතු කරගන්නට ඕන ඇඟිලි ටික එකට එකතු කරගන්නවා කියලා කියන්නේ දැන් මේක ටීකාවේ සඳහන් කරලා තියෙනවා පිංගතුනි නිලුම් පොහට්ටුවක් වගේ ඇඟිලි ටික එකට එකතු කරගන්නට ඕන නිලුම් පොහට්ටුවක් වගේ ඇඟිලි ටික එකට එකතු කරගන්න ඕන එතකොට අත් දෙකේ ගෑවෙන්නේ වටේ කොටස විතරයි අල්ලවල් දෙකකට ගෑවෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරය තමයි මේ ක්‍රමය අල්ලවල් දෙකකට අලවගන්නේ නැහැ හරියට නිලුම් පොහට්ටුවක් තියෙනා වගේ තමයි අත් දෙක තියාගෙන ඉන්නට ඕන එතකොට අත් දෙකේ ඇඟිලි වටේ කොටස තමයි අත් දෙකේ ගෑවෙන්නේ ඒක තමයි අද්දක නිවැරදිව තියාගෙන ඉන්න ක්‍රමය සමහර ලාවට සමහර දිනේ ඇඟිලි ටික එකට එක පටලව ගන්නවා සමහර ලාට මහපට ඇඟිලි දෙක එකට බැඳ ගන්නවා සමහර ලාට මේ අල්ලවල් දෙක එකට ගාවගෙන ඉන්නවා ඒව සමහර ලාට නොදන්නා කම නිසා ওই විදිහට අද්දක තියාගෙන ඉන්නවා නමුත් නිවැරදිව ගරු කරලා වන්දනා කරන කෙනා අද්දක තියාගෙන ඉන්න ඕන පිංඔතුනි අන්නර විදියට ඒක ටීකාවේ පිංඔතුනි විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙන කාරණාව. නෙළුම් පොහට්ටුවක් වගේ අද්දක තියාගෙන ඉන්නට ඕන වඳිනකොට. ඊළඟ කාරණාව තමයි දැන් වඳින භික්ෂුන් වහන්සේගේ ළඟ උන්වහන්සේගේ පාදයන් දෙක සම්භාහණය කිරීම. මනාකොට සම්භාහණය කරනවා. අත්ලෙන් ඇඟිලි වලින් පිරිමැද පිරිමැද ස්පර්ශ කර කර සම්භාහණය කරනවා. මේක ගොප්පැටෙන් පහල කොටස එහෙම නැත්නම් වලලු කරින් පහල කොටස සම්භාහණය කරන එක තමයි නිවැරදිම ක්‍රමයේ වන්දනා කරද්දි. එහෙම වන්දනා කරන්න ඕන ප්‍රේමයයි ගෞරවයයි මූලික කරගෙන.
ප්‍රේමයේ ගෞරවයේ මූලික කරගෙන තමයි වන්දනාව කරන්නට ඕන. මෙන්න මේ ක්‍රමයට පිංගතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ත්‍රිපිටකයේ එමෙන්නත විනය පරාජිකා පාළියේ 264 වෙනි පිටුවේ. දැන් අට කතාවේ බොහෝ තැන්වල පිංගතුනි තවත් වන්දනා ඉරියව් පාවිච්චි කරන ආකාර සඳහන් කරලා තියෙනවා. විවිධ විවිධ අවස්ථාවන්වල වන්දනා කරන ඉරියව් පිංගතුනි සඳහන් කරලා තියෙනවා. මෙනි මේ ඉරියව් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. නමුත් ඒ ඉරියව් පාවිච්චි කරාට බොහෝ දෙනෙක් තුල තමන් පාවිච්චි කරන ඉරියව්ව කොයි ප්‍රමාණයට වැදගත්ද කියන කාරණාව සමහර දිනෙකට පිංගතුනි අවබෝධයක් නැහැ කියලා මට හිතෙනවා. ඒ ඉරියව් පාවිච්චි කරන විදිය දිහා දැක්කම මං හිතුවා මේ කාරණාවත් අද මේ දේශනාව ඇතුළත තුල පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. ගරු කරන කෙනාට ඒ වන්දනාව කරද්දී ඒ වන්දනාව කරන ආකාරය පිංගතුනි තමන්ට කුසලයේ අඩුවැඩි බව තීරණය කරන්න අවස්ථාවක් වෙනවා. තමන් පාවිච්චි කරන ඉරියව්ව මෙනි මේ ඉරියව් කිහිපයක් පිංගතුනි ධර්මයේ විවිධ විවිධ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒක පළවෙනියට කොටස් තුනකට බෙදෙනවා. කායික වාචසික මානසික කියන නමස්කාරය. කායික නමස්කාරය වාචසික නමස්කාරය මානසික නමස්කාරය කියලා ආකාර තුනයි. ඔය කාරණා තුනම එක එකක් නැවතත් උත්තම මධ්‍යම අධම කියලා ආකාර තුනකට බෙදෙනවා. ඔන පළවෙනි එක තමයි කායික නමස්කාරය. කායික නමස්කාරය උත්තම වෙන්නේ කොහොමද? කායික නමස්කාරය මධ්‍යම වෙන්නේ කොහොමද? කායික නමස්කාරය අදම වෙන්නේ කොහොමද කියලා එතන සඳහන් කරලා තියෙන මේ විදියට. කොහොමද යම්කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ හෝ වන්දනා කරන කෙනාගේ ළඟ දඬු කඩක්සේ අත්පා දිගු කරලා දඬු කඩක්සේ බිම වැතිරිලා කරන වන්දනාව මේ කායික උත්තම නමස්කාරය හැටියට හඳුන්වනවා. මේක අපි සඳහන් කරන්නේ දඬ නමස්කාරය හැටියට. දඬ නමස්කාරයේ හැටියට මේක සඳහන් කරනවා. වන්දනාව කරනකොට ඒ වඳින කෙනාගේ ඉදිරියේ අත්පා දිගු කරලා කරන නමස්කාරය. මේක පිංගුතුන අති විශේෂ වන්දනාව කායික උත්තම නමස්කාරයේ හැටියට හඳුන්වනවා. උත්තමයි කියලා කියන්නේ උසස්. වඳින ආකාරයන් අතරින් ගත්තොතින් උසස්ම ආකාරය තමයි දඬ නමස්කාරය. අපේ සුමේද මහබෝසතාණන් වහන්සේ දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලෙහි උන්වහන්සේ වන්දනා කරන්න පවා මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. වර්තමානයේ උනත් බොහෝ දෙනෙක් මේ ආකාරයට වඳිනවා අපි දැකලා තියෙනවා. එතකොට එක කායික උත්තම නමස්කාරය. ඒ වගේම කායික මධ්‍යම නමස්කාරය තමයි පසඟ පිහිටුවල කරන වන්දනාව. කායික මධ්‍යම නමස්කාරය. එතකොට පසඟ පිහිටුවල කියලා කියනකොට අද් දෙක දෙදන නලල කියන මේ අංග පහම බිම ස්පර්ශ වෙන්නට ඕන. දැන් සමහර කෙනෙක් අපි දැකලා තියෙනවා වන්දනා කරනකොට අංග පහම බිම ස්පර්ශ වෙන්නේ නැහැ. දන හිස අද් දෙක බිම ස්පර්ශ වෙනවා. හැබැයි නලල අද් දෙක උඩින් තියෙනවා. එතකොට පසඟ පිහිටුවල කරන වන්දනාවක් බවට ඒ වන්දනාව පත් වෙන්නේ නැහැ. පසඟ පිහිටුවල කරන වන්දනාවක් බවට පත් වෙන්නේ අංග පහම බිම ස්පර්ශ වුණොත්. එහෙමනම් අද් දෙකට අතරින් හෝ අද් දෙකට පහලින් නලල බිම ස්පර්ශ වෙන්නම ඕන. මේක තමයි කායික මධ්‍යම නමස්කාරය. එහෙම වන්දනා කරත් ඒ නමස්කාරය අයිති වෙන්නේ කායික මධ්‍යම නමස්කාරයේ හැටියට. ඒ වගේම කායික අදම නමස්කාරය. එහෙම නැත්නම් පහළ මට්ටමේම නමස්කාරය තමයි උක්කුටියෙන් කරන වන්දනාව. එහෙම නැත්නම් හිටගෙන කරන වන්දනාව. එකෙනි හිටගෙන අද් දෙක එකට එකතු කරගෙන අර මං කලින් මතක් කළා වගේ නිලුම් පොහට්ටුවක් වගේ අද් දෙක තියෙන්න ඕනේ මේ හැම තැනකදීම. ඒක අර මං සඳහන් කර ටීකාවේ සඳහන් වෙන කොටසක් කරපොට සංකාතං කියලා ටීකාවේ සඳහන් කරලා තියෙනවා. මේ අද් දෙක නිලුම් පොහට්ටුවක් වගේ තියාගෙන මේ හැම තැනකම වන්දනාව කරන්නට ඕන. එතකොට දැන් සමහර කෙනෙක් සමහර අවස්ථාවන් වලදී ඒ කියන්නේ ඒ ස්ථානයේ වඳින ස්ථානීය පිළිබඳ සමහර බාධා ඇති වෙන අවස්ථාවන් වලදී ඔන්න ඔය ක්‍රමයට වන්දනාව කරනවා. ඒක වරදක් නෑ. ඒක
නිවැරදි ක්‍රමයක් නමුත් අයිති වෙන්නේ කායික අදම කියන කොටසට ඒ කියන්නේ පහළම මට්ටමේ වන්දනාව ධන හිස් දෙක විතරක් බිම තියාගෙන උක්කුටියෙන් කියලා කියන්නේ දකුණු ධන මඩල විතරක් නමාගෙන බිම ගාවගෙන එහෙම නැත්නම් හිටගෙන සමහර වෙලාවට ඒ අවස්ථාවට අනුකූලව වන්දනාව කරනවා ඔන්නේ සියලුම වන්දනාවල් අයිති වෙන්නේ කායික අදම නමස්කාරයේ හැටියට එතකොට කායිකව ගත්තොතින් කොටස් තුනයි උත්තම මධ්‍යම අදම කායික උත්තම වන්දනාව වෙන්නේ දණ්ඩ නමස්කාරය කායික මධ්‍යම නමස්කාරය වෙන්නේ පසක පිහිටුවල කරන නමස්කාරය කායික අදම නමස්කාරය තමයි උක්කුටියෙන් එම නැත්තම් හිටගෙන එම නැත්තම් දන දෙක විතරක් බිම තියලා කරන වන්දනාව ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි වාචසික නමස්කාරය වාචසික නමස්කාරයත් අර වගේම කොටස් තුනකට බෙදෙනවා උත්තම මධ්‍යම අදම කියලා වාචසික උත්තම නමස්කාරය වෙන්නේ දැන් අපි ගත්තොතින් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණයක් අරමුණු කරලා උන්වහන්සේට තමන් විසින් තමන්ගේ සිතේ උපදවගත්තු ගද්දයකින් පද්දයකින් භාග්‍යවතුන් වහන්සේට වචනෙන් කියලා නමස්කාර කරනවා අන්නේ ඒව නමස්කාරය අයිති වෙන්නේ වාචසික උත්තම නමස්කාරය හැටියට කියන බුදුරජාණන් වහන්සේගේ ඔන්න ගුණයක් අරමුණු කරලා ගාතාවක් හරි පද්‍යයක් හරි රචනා කරලා තමන්ගේ සද්ධාවෙන්ම ඒ ගාතාව රචනා කරලා තමන්ගේ සද්ධාවෙන් මේ පද්‍ය රචනා කරලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනවා අන්න ඒ නමස්කාරය උත්තම වාචසික නමස්කාරය දැන් එහෙම නමස්කාර කරපු අවස්ථා අපේ ධර්මයේ සඳහන් වෙනවා දැන් මේ කාරණාව කියද්දි විශේෂයෙන්ම කියන්න ඕන තමන් යම් ගද්‍යයක් හෝ පද්‍යයක් නිර්මාණය කරනකොට කෙන ගාතාවක් හරි මොනවා හරි පද වචන පේලියක් කර නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කරන නිර්මාණය ධර්මයට පින්වතුනි විරුද්ධ වෙන්න බෑ මෙන්න මේ කාරණාව අපේ පින්වතුන් විශේෂයෙන්ම දැනගෙන මෙවැනි දේවල් කරන්නට ඕන දැන් අපේ බොහෝ ගාථා පින්වතුනි පසුකාලීන නිර්මාණය වෙච්ච ගාථා දැන් උදාහරණයක් කියනවා නම් අපි ගත්තොතින් භාග්‍යවතුන් වහන්සේට ওই විවිධ දේවල් පූජා කරන්න තියෙන ගාථා මල් පූජා කරන්න තියෙන ගාථා ඒ වගේම ආහාර පූජා කරන්න තියෙන ගාථා මේවා ගත්තම පින්වතුනි බොහෝ ගාථා පසුකාලීන නිර්මාණය වෙච්චා ඒවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේදී නිර්මාණය කරපුවා නෙමෙයි පසුකාලීනව තමයි ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් සමහර ගාථා පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට දකින්න ලැබෙනවා සද්ධාව කියන කාරණාව ඊටාම අඩු වශයෙන් තමයි ඉපදින්නේ සමහර ගාථා ගත්තම ওই පූජා විදිවල ගත්තම ඉතින් ওই කාරණාව අපේ රේණුකාණේ චන්දිවිල මහානායක හාමුදුරුවෝ සඳහන් කරලා උන්වහන්සේත් ඔය පුණ්‍යෝපදේශ පොතේ වෙනම ගාථා පෙළක් ඔය පූජා විදිවලදී උන්වහන්සේ නිර්මාණය කළා මං ගොඩාක් ඔය ගාථා අතර දැකපු විශේෂම ගාථා පෙළක් තමයි රේණුකාණේ හාමුදුරුවෝ රචනා කරපු ඒ ගාථා පෙළ කෙනෙකුට පින්වතුනි ඒ ගාථා ටික පූජා විදිවලදී පාවිච්චි කරන්න පුළුවන් නම් මං හිතනවා අති විශේෂ කුසලයක් තමන්ගේ හිත තුල උපදව ගන්නට පුළුවන් කියලා මහා සද්ධාාවක් එක්ක ඒක උදාහරණයක් කියනවා නම් පහන් පූජා කරනකොට උන්වහන්සේ රචනා කරලා තියෙනව ගාතාවක් විනීය හදයේ මෝහ තමොක්ඛන්ද විනෝදකං දීපේ නේතේන පූජේමි පඤ්ඤා දීප දරං ජිනං ඉමිනා පුඤ්ඤ කම්මේන පඤ්ඤවා සීලවා සදා භවිත්වාන ලබේ සීලං ධම්මචක්කුං අනුත්තරං මේකේ ගාතාවේ අර්ථය ගත්තොතින් පින්ඔතේ බලන්න විනීය හදයේ මෝහ තමොක්ඛන්ද විනෝදකං විනීය හදයේ මෝහ හික්ම වේයුතු සත්වයන්ගේ හදවතෙහි තමොක්ඛන්ද විනෝදකං අවිද්‍යා නැමැති මේ අන්ධකාරය ස්කන්ධයේ දුරු කරන්නා වූ පඤ්ඤා දීප දරං ජිනං ප්‍රඥා ප්‍රදීපය දරන්නා වූ ප්‍රඥාව නම් වූ මේ ආලෝකය දරන්නා වූ දීපේ නේතේන පූජේමි ඒ භාග්‍යවතුන් වහන්සේට ඒ සියල්ල දිනු ඒ භාග්‍යවතුන් වහන්සේ හට මෙම ප්‍රදීප දාණය පූජා කරමි මේ ආලෝක පූජාව පූජා කරමි ඉමිනා පුඤ්ඤ කම්මේන පඤ්ඤවා සීලවා සදා භවිත්වාන ලබේ සීලං ධම්මචක්කුං අනුත්තරං
මේ පුණ්‍ය කර්මෙන් සෑම කල්හි සිල්වත් වන්නෙම්වා ප්‍රඥාවත් වන්නෙම්වා අති උතුම් ඕ දහම් ඇස ලැබ ලෝකෝත්තර සීලෙහි පිහිටුවන්නෙම්වා කියලා තමයි පින්ඔතුනි මේ ගාථා රත්නෙන් වන්දනාව කරන්නේ. එතකොට බලන්න මේ ගාතාව කොච්චර සම්පූර්ණද කියලා කිව්වොතින් දැන් අපි ආලෝක පූජාව පූජා කරනකොට අපි සාම්ප්‍රදායිකව පුරුදු වෙච්ච ගාථා පිළක් තියෙනවා. අපි පින්ඔතුන් ඒව දන්නවා නිතර කියන ගාථා නිසා බෝධි පූජාවල් ආදී දේවල් කරද්දී. නමුත් ඒ ගාථාවල් අතර දැන් මම ඔක උදාහරණයක් කියනවා නම් අපි ගත්තොතින් ඔය මල් පූජාව කරන එක. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භවං කියලා තමයි ඔය ගාථාවෙන් වන්දනාව කරන්නේ. මේ ගාථාව ගත්තොතින් ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ වැරදි විදියට. ඒ කියන්නේ දැන් වැරදි විදියට කියලා කියන්නේ මේ ගාථාවේ අර්ථයේ අර්ථයක් අරගෙන තියෙනවා මේ මල් පරවෙනෝ වගේ මගේ කයත් පරවෙලා යනවා කියලා. අර මරණ සතියක් අනිත්‍ය සංඥාවක් මෙනෙහි කරනවා. ඒකේ වරදක් නැහැ. ඒක ඊටාම හොඳයි. ඉතින් ඔන්න ඒ කාරණාව මූලික කරගෙන කෙනෙක් මල් පූජාව කරනවා. හැබැයි මල් පූජාවේ හරය පින්ඔතනෙ ගාතාවෙන් අයින් කරගෙන තියෙනවා. මල් පූජාව අපි කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේට උසස් පූජාවක් හැටියට. ඉතින් දැන් ඔය ගාතාවේ වැරදි විදිහට භාවිතා කරලාද සමහර දෙනෙක් මල් පූජාව කියන එක හරියට කරන්න නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද අර පරවෙන දෙයක් පූජා කරනවා කියන අර්ථයෙන් පූජා කරන්නේ. ඒ නිසා මල සකසනවා කියන එක බොහෝ දෙනෙක් අද කාලේ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහරලාට අපි මල් ආසන දැකලා තියෙනවා. ඒ මල් ආසන දැක්කම ඉතාම අප්‍රසන්නයි. මල දෙකක් අරගෙන මල් ආසනයක් උඩ තියලා සමහරලාට පරවෙච්ච මල් තියෙන්නත් පුළුවන්, අපලි වෙලට තියෙන මල් තියෙන්නත් පුළුවන්. ওই තියෙන මල් ගොඩ අතරින් මල් දෙකක් විතර තියලා වන්දනාව කරලා යනවා. ඒතර ඒකින් අර මල් පූජාවෙන් ලබන පින ඒ කෙනාට පින් ඔතනේ හරි විදියට ලැබින්නේ. තමන් පූජා කරන විදියට තමයි තමන්ට ආනිසංස ලැබෙන්නේ. තමන් කරන කර්මයට අනුරූපීව තමයි අනිත් පැත්තට ප්‍රතිකර්මයේ ලැබෙන්නේ, ප්‍රතිවිපාකයේ ලැබෙන්නේ. එතකොට එහෙමනම් තමන් හරි විදියට මල් පූජාව කරනවා නම් පින්ඔතුනි අපි මල් පූජාව කරන ආකාරය පිළිබඳ පෞගේ දේශනාවන් වල සඳහන් කරලා තියෙනවා. මල් පූජා කරනකොට තියෙන්න ඕන වර්ණය, සහනය, සුවඳ කියන මෙන්න මේ කාරණා තුනේ පූජා කරන්න ඕන. වර්ණේ පූජා කරනකොට අලංකාර රටාවල් හදලා පූජා කරන උන භාගතුන හන්සේට. ඊළඟට සුවඳ පූජා කරනකොට සුවඳවත් මල් වර්ග අරගෙන ඒ සුවඳවත් මල් වර්ග භාගතුන හන්සේට පූජා කරන්න ඕන. ඒ වගේම තමයි සහනීය පූජා කරනකොට භාගතුන හන්සේට පිංවතුනි අපි ගත්තොත් දැන් ඔය මෘදු මල් තියෙනවා මල් වල රේණු, ඊළඟට ඔය සමහර රෝස මල් වගේ ගත්තම ඊටාම මෘදුයි. ඉතින් ඒවා ඔය පාදයන් වලට දාන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ආසනය සකස් කරනකොට එවැනි මල් වලින් සකස් කරන්න පුළුවන්. මොකද සියුම් සහනයක් මේ මල් වලින් ලැබෙනවා ශරීරයට. ඉතින් අන්න එහෙම තමයි අපි මල් පූජාව කරන්න ඕන. අර්ථවත් ලෙස මල් පූජාව කරනවා නම් ඔන්න ඔය කාරණාව මල් පූජාවේදී කෙනෙක් අදිෂ්ඨාන කරගන්නට ඕන. ওই කාරණාවට අනුකූලව තමයි මල් පූජාව කළ යුත්තේ. නමුත් සමහර දිනෙක පින්වතුනි මල් පූජාව කරනකොට ඔය අර්ථයෙන් බැහැර වෙලා තමයි කරන්නේ. ඒ නිසා නොසකසා තමයි හරියට පින්වතුනි ඔය පූජා සත්කාර කරන ස්ථානවල මල් පූජාවල් කරන අපි දකින්න ලැබෙන්නේ. ඉතින් ඒකේ විපාකයම තමයි තමන් කරන දේට අනුරූපී විපාක ලැබෙනකොට සමහර වෙලාවට සංසාරේ විපාක ලැබෙද්දී අර කරපු දේට අනුකූලව ලැබේ. ඒ කියන්නේ මල් පූජා කරපු නිසා ලස්සනත් ලැබෙයි, අර නොසකසා පූජා කරපු නිසා අවලස්සනත් ලැබෙයි. දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. මම නිඳා කරන මේ කාරණාව කියනව නෙවෙයි, තේරුම් කරගන්න කියන්නේ. හිතන්නකෝ දැන් කෙනෙකුට ලස්සන ශරීරයක් ලැබෙනවා. ඇහැක් වපර වුණු අර මුළු ලස්සනම නැති වෙලා යනවනේ. සමහරලාට බලනකෝ දැන් එහෙම අපහසුතාවයට පත් වෙන අය කළු පාට කණ්ණාඩි පාවිච්චි කරනවා. මොකද අර කැත වහගන්න. එහෙම නැත්නම් සමහරලාට Tamanට ලැබිච්ච දත් ටික මුළු ශරීරියම ලස්සනට ලැබිලා තියෙන දත් ටික අවලස්සනයි. එහෙම නැත්නම් Tamanට ලැබෙන අංගයක් කණක් වෙන්න පුළුවන්, නහය වෙන්න පුළුවන්, මුහුණ වෙන්න පුළුවන්. මේ වගේ පින්ඔතුනි ලස්සන ශරීරයක් ලැබිලා මොනවා හරි අංගයක් අවලස්සන වෙනවා. එතකොට අර මුළු ලස්සනම අර අංගයෙන් නැති වෙලා යනවා. එහෙම නැත්නම් අතක් නැති වෙන්න පුළුවන්, ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් බලන්න එහෙම අය
कोई तरह दुख भी नहीं रहमादे तो कुछ अरे अरे लासने शरीरीय टारवागे दिया क्लेबुने मुक्कक निसादे करपु कार्मिय मतामाई बीतर लेबिलती है नहीं इन्हें साथ थमं करण दे मतामाई थमंट संसारी विपाक लेबिने के न कारणाव अपेपिंगो तुंग हेम विलाव कम सहिता बागे ने पिंकं करन तेरी सा मम्मी मे अमतर कारुना पहेदलिकले दं अपी पाद्या रचना करण कोटे ධර්මයට අනුකූලව මේ පද්‍ය රචනා වෙන්නුනේ ඒ ගද්‍ය රචනා වෙන්නට ඕන මම ඒකයි මේ රේණුකාණේ නායක හාමුදුරන්ගේ මේ ගාථා ටික පිළිබඳ පොඩි අදහසක් ඉදිරිපත් කළේ මේ ගාතාවල් බොහෝ දිනකට හොයා ගන්න පුළුවන් ඔය පුණ්‍යෝපදේශ වගේ පොත පරිශීලනය කරා නම් උන්වහන්සේව විශේෂයෙන්ම අර අර්ථයක් ඇති වෙන විදියට මේ ගාථා නිර්මාණය කරලා තියෙනවා ඉතින් එවැනි ගාථා කියලා අපිට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න පුළුවන් මම මෙතනදී මේ අමතර කරුණ සඳහන් කරන්න කියලා ඕනේ කියලා සඳහන් කළේ දැන් අපි නිර්මාණය කරන නිර්මාණය භාග්‍යවතුන් වහන්සේටවත් ධර්මයටවත් පිඟුතුනි විරුද්ධ වෙන්න බෑ කිසිම ආකාරයකට විරුද්ධ වෙන්න බෑ ඒක ධර්මයට ගැළපෙන ධර්මයට අනුකූල වෙන්න නිර්මාණයක් වෙන්නට ඕන අද කාලේ සමහරලාට අපි දැකලා තියෙනවා සමහර නිර්මාණ තියෙනවා ඒ නිර්මාණාත්මක දේවල් ධර්මයට ප්‍රතිවිරුද්ධයි ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ කුටියට ගිහිල්ලා තුන් වතාවක් තට්ටු කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දොර ඇරලා නැහැලු. දැන් මේ නිසඳසේ තියෙන හිමයි හේතුව හැටියට සඳහන් කරනවා. සාරාසංකේ කල්පලක්ෂයක් පුරාවටම අත් නොහැර ආපු යසෝදරාව අද අත්හැරෙනවා සංසාරේ කිසිදවසක මුණ නොහැගෙනේ විදියට. අන්න ඒ කාරණාව නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් තට්ටු කරලා දොර ඇරිය නැත්ති කියලා ওই නිර්මාණේ සඳහන් කරලා තියෙනවා. යසෝදරා මහරහත් තෙරණිය තාමත් අත්හැරගන්න බැරුව වගේ අර්ථයක් නිතර සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කුටිය දොර විවර කරේ නැත්තේ. ඒතර බලනාර ඒ නිර්මාණය ධර්මයට කොච්චර විරුද්ධද. සමහර නිර්මාණ පිංගොතුනි සංවේදී බව උපදවන්න ඒ නිර්මාණ කරුවා සංවේදී බවක් නම් ඉස්මතු කරන්නේ ඒ කාරණාව ගැන මූලිකත්වයේ දරන්න ගිලා ධර්ම කාරණාව පිංගොතුනි විකෘති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් තමන් නිර්මාණයක් කරනකොට මෙන්න මේ වගේ කාරණා පිළිබඳ පිංගුතුනි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඇත්තටම නිර්මාණය කරනවට වඩා මේ නිර්මාණය කරපු ඒවා. මොකද කිලිස් නසපුත්තමෙන් වහන්සේලා කියපු ගාථා ඕන තරම් තියෙනවා. දැන් අපේ ධර්මයේ තියෙනවා පිංගුතුනි බුදුරජාන් වහන්සේ වන්දනා කරන්න කියපු ගාථා ඔය මහානාග රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරද්දී පිංගුතුනි මේ විදියට තමන්ගේ හිත තුල ඉපදිච්ච සද්ධාව පිට කරලා වන්දනාව කරලා තියෙනවා. ඒ වගේම සීල බ්‍රාහ්මණයා අති විශේෂ විදියට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා ගාථා තුනකින්. ඒ වගේම ඔය අපදාන පාළියේ තියෙනවා පළවෙනි පොතේ පරප්‍රසාදක මහරහතන් වහන්සේ කියලා මහරහතන් වහන්සේ නම සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරපු ගාථා පෙළා. කල්ප 94කට කලින් සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා ගාථා හතරක් කියලා. උසබං පවරං වීරං මහේසිං විජිතා විනං සුවන්නවන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති හිමවාවා පරිමීයෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්දස්ස කෝදිස්වාන පසීදති වසුධා යතහ පමීයා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්දස්ස කෝදිස්වාන පසීදති අනිලජෝව අසංකෝබෝ යතාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වාන පසීදති පිංගුතුනි ඊටාම අර්ථවත් ගාථා පෙළක් දවසක මේ ගාථා පෙළ වෙනම දේශනාවක් හැටර දේශනා කරන වටිනවා පිංගුතුනි මොකද ඒ තරම් වටින ගාථා පෙළක් මේ වන්දනාවෙදි තියෙන්නේ එතකොට දැන් මෙන්න මේ විදියට දැන් උදාහරණයක් කියනවා නම් අනිලජෝව අසංකෝබෝ මහා සයුරමින් කලබන්නට බෑ මේ බුදුහාමුදුරුව වන්දනා කරන කියන ගාතාව මහා සාගරයේ කවදාවත් කලබන්න බෑ යතාකාසු අසංකියෝ මේ අහස ගිනි තියන්න බෑ කාටවත් කවදාවත් අන්න ඒ වගේ තතේව ඥානං බුද්දස්ස
මම සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයත් ඒ වගේ මහා සාගරේ කලබන්න බෑ වගේ අහස ගිනි තියල විනාශ කරන්න බෑ වගේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයත් ඒ වගේ කලබන්නත් බෑ විනාශ කරන්නත් බෑ ඉතින් එහෙම ඥාණයක් දැකලා කවුද හනව නොපහදිනි කෝදිස්වාන පසීදති බලන කොච්චර අර්ථයක් තියනවද පින්ඔතුණී ගාතාවක ඉතින් අන්න එහෙම තමන්ගේ හිත තුල නැගෙන ගාතාවක් නිර්මාණය කරලා කරන වන්දනාව හඳුන්වනවා උත්තම වාචසික නමස්කාරය කියලා. එහෙම නැත්නම් කවුරු හරි නිර්මාණය කරපු එකක් තමන් කියලා කරන වන්දනාවක් තියෙනවා නම් ඒ වන්දනාව හඳුන්වනවා මධ්‍යම වාචසික නමස්කාරය. එහෙම නැත්නම් ගාතාවක් නැතුව නිකන් ගද්දයකින් නිකන් වචන පිළක්. දැන් උදාහරණයක් කියනවා නම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. අන්න ඒ වගේ යම් වචන පිළකින් භාග්‍යවතුන් වහන්සේව වන්දනා කළොත් ඒ වන්දනාව හඳුන්වනවා වාචසික අදම නමස්කාරය. ඒකල පහළ මට්ටමේ නමස්කාරයක් කියන හඳුන්වනවා. ඊළඟට මානසික වශයෙන් උත් ඔය වගේ මට්ටම් තුනක් තියෙනවා. උත්තම, මධ්‍යම, අදම කියලා මට්ටම් තුනක් තියෙනවා. මානසික උත්තම නමස්කාරය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ හදවතේ උපදවාගෙන කරන වන්දනාව. මේ සංඝරත්නය වන්දනා කරනවා නම් සංඝරත්නිය අප්‍රමාණ ගුණ හදවතේ උපදවාගෙන කරන වන්දනාව. ධර්මරත්නය වන්දනා කරනවා නම් ධර්මී අප්‍රමාණ ගුණය හදවතේ තියාගෙන කරන වන්දනාව. මෙන්න මේ විදියට පින්ඔතුනි මේ වන්දනාව කරනවා නම් ඒක උත්තම මානසික නමස්කාරය. ඒක උත්තම බවට පත් වෙන්න බුදු ගුණ අප්‍රමාණ ලෙස දැනගෙන තියෙන්න ඕන. දැන් උදාහරණයක් කියනවා නම් දැන් අපි ඔය নমස්කාර පාටියක් මුලින් කියනවා. සාමාන්‍ය নমස්කාර පාටියට වඩා විශේෂ নমස්කාර පාටිය. ඉතින් ඒ নমස්කාර පාටියෙන් වන්දනාව කරේ ආනන්ද හාමුදුරු බුදු හාමුදුරුවන්ව. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස මේක තමයි ගාතාව. ඉතින් මේ ගාතාව ගත්තොතින් පින්ඔතෙන් දැන් අර සාමාන්‍ය নমස්කාර පාඨයට වඩා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨයට වඩා බුදු ගුණ වැඩි ප්‍රමාණයක් කියවන්න පුළුවන් වෙනවා. දැන් අර කෙටි নমස්කාර පාඨය කියන කෙනාට පින්ඔතුනි හිත තුල මහා බුදු ගුණ රාශියක් උපදව ගන්න ඕන හිත තුල. නමුත් දැන් මේ নমස්කාරයේ තියෙන විශේෂත්වය තමයි මේ নমස්කාර පාඨය පින්ඔතුනි බොහෝ බුදු ගුණ ප්‍රමාණයක් කියවමින් අපට নমස්කාර කරන්න පුළුවන්. දැන් අප්පටිහත ඥාන චාරස්ස භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ප්‍රඥාව අතිවිශේෂයි. නමෝ තස් භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස සියලු ධර්මයන් වල නොපැකිලෙන ඥානය භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට පිංඔතුනි කවදාවත් කියන දියක් වරදින්නේ නැහැ. උන්වහන්සේ බුදු වෙන දවසේ යම් කිසි දහමක් දේශනා කරා නම් පිරිණිවන් පාන මොහොතකට කලින්වත් කිව්වේ නැහැ මහණෙනි මම එදා අර කාරණාවේදී හතරක් කිව්වට ඇත්තට මෙතන හතරක් නැහැ තුනයි තියෙන්නේ එහෙම කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළොත් ඒ දේශනා කරපු එක පිංඔතුනි පළවෙනි වතාවෙම දේශනා කරනව ਸਰව සම්පූර්ණින්ම ඒකේ නැවත සංශෝධන තියන්නේ නැහැ විනාශ කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. අලුතෙන් කරුණ එකතු කරන්න පුළුවන් යම් කාරණාවකට. හැබැයි උන්වහන්සේ විනාශ කරන්නේ නැහැ කියපු දෙයක්. ඇයි? උන්වහන්සේට තියෙන්නේ පිංඔතුනි ආවර්ජනා පටිබද්ධ ඥානය. යම්කිසි කරුණක් ආවර්ජනේ කරපු ගමම උන්වහන්සේට ඒකට අදාළ කරන කාරණා වැටහෙනවා. ඉතින් අන්න ඒ විදියට පිංඔතුනි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න පුළුවන්. ඉතින් ওই ගාථාවේ අර්ථය ගත්තොතින් එක එක වචනයක් වචනයක් ගන්න පිංඔතුනි පැයක දෙකක දේශනාවල් කරන්න පුළුවන්. ඒ තරම් විශේෂ බුදු ගුණ රාශියක් ওই নমස්කාර පාඨයේ සඳහන් කරනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරන්ව ওই පාඨයෙන් වන්දනා කරේ. දැන් අර අන්න ඒ වගේ වන්දනාවක් කරනකොට පිංඔතුනි අපේ තුල අපේ හිත තුල අර අප්‍රමාණ බුදු ගුණ රාශියක් උපදවාගෙන වන්දනාව කරන්නට ඕන. එතකොට ඒක මානසික උත්තම নমස්කාරය. එතකොට මානසික මධ්‍යම নমස්කාරය වෙන්නේ අර උසස් මට්ටමේ බුදු ගුණ වලට වඩා ඊටාම පහළ මට්ටමට සාමාන්‍ය ප්‍රමාණයට බුදු ගුණ ප්‍රමාණයක් ඉති උපදවාගෙන කරන වන්දනාව. අදම নমස්කාරය වෙන්නේ ඊටාම සුළු වශයෙන් උත්තම වශයෙන් උනත් නැතුව මධ්‍යම වශයෙන් උනත් නැතුව
සුළු වශයෙන් බුදු ගුණ ප්‍රමාණයක් හිතේ තුල උපදවාගෙන කරන වන්දනාව. මෙන්න මේ ක්‍රමය මං අපේ පින්වතුන්ට පැහැදිලි කරේ තමන් වන්දනාව කරනකොට ඒ වන්දනාව කරද්දි හිතට ගන්න පුළුවන් මම දැන් මොන මට්ටමේ වන්දනාවද කරන්නේ. කායික උත්තම වාචසික උත්තම මානසික උත්තමද? එහෙම නැත්නම් කායික මධ්‍යම වාචසික මධ්‍යම මානසික මධ්‍යමද? එහෙම නැත්නම් කායික අදම වාචසික අදම මානසික අදම කරන වන්දනාවක්ද? ඉතින් මෙන්න මේ මට්ටමට ඒ වන්දනාව තුලින් පිංඔතුනි තමන්ට අදාළ කරන කුසලයන් උපදවා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් බලන්න දැන් මේ වන්දනාව කියන එක කොච්චර වටින දෙයක්ද කියලා කියනවනම් පිංඔතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයක් ඍජු ප්‍රතිපදාවක් තියෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයක් එහෙම වන්දනාවක් කළොත් මුළු සක්වල තලයේම ඉන්න ලෞකික ජනතාවට අවුරුද්දක් පුරාවටම දන් දෙනවට වඩා ඒ වන්දනාව වටිනවා. ඒ වන්දනාවෙන් ලබන ආනිසංස වලින් හතරෙන් එකක්වත් අරතරන් පිරිසකට දන් දීලත් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කළා තියෙනවා. එතට ශ්‍රාවක සංඝරත්නයට කරන වන්දනාව ඒ ප්‍රමාණයට ලැබෙනවා නම් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව පිංඔතුනි කොයිතරම් විශේෂ වෙනවද? අර ඔය විමානවත්තු පාළියේ පිංඔතුනි සඳහන් කළ තියෙනවා චණ්ඩාලි විමානවත්තු කියලා කතාවක්. ඒ කතාවෙත් පිංඔතුනි සඳහන් කරනවා එක්තරා මේ චණ්ඩාල කුලී කාන්තාවක් වයෝවෘද්ධ කාන්තාවක් මරණාසන්නයි. ඇයිගේ ආශිවර වෙලා ඇය දැන් මරණයට පත් වෙන්නේ ඉන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඇයව දැකලා භාග්‍යතුන් වහන්සේ ඇගේ ළඟට වඩිනව මොගලන් මහරහතන් වහන්සේ සමග. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ ඇයට කියනවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. උන්වහන්සේව වන්දනා කරලා පිනක් කරගන්න. මොකද ඔබට අඩු ආශියක් තමයි තියෙන්නේ. ඔබ සල්ප කාලයක් ජීවත් වෙන්නේ. ඒ වෙලාවේදී කාන්තාව අත් දෙකකට එකතු කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරා. දැන් ඇය මෙරිලා යන්න හිටියේ පිංඔතුනි නිරියට. නමුත් ඇය ඒ මොහොතේම බුදුහාමුදුරෝ ඒ වන්දනාව බාරගත්තු ගමන් එතනින් වැඩියා. ඊටාම සුළු කාලයක් තුලදී ඇය මරණයටපත් වුණා. ඉතින් අර බුදුහාමුදුරුවන්ට වන්දනාව කරපු නිසා ඇය මරණයටපත් වෙලා පිංඔතුනි දිව්‍ය භවයක උප්පත්ති ලැබලා තියෙනවා. ඒකට බලන්න දැන් නිරයට යන්න ඉන්න අයගේ නිරය ජීවිතයේ පවා පිංඔතුනි වළක්වන්න පුළුවන් මේක වන්දනාවකින්. ඉතින් ඔය සමහර ආර්යයන් වහන්සේලාගේ පියවරු මෙරිලා කියන්නේ මරණාසන්න මොහොතේ නිරයටම තමයි යන්න ඉන්නේ. නිරයට යන පාරවල් තමයි ඒ අයට පෙනිලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරවලා රුවන්වැලි සෑය වගේ ස්ථාන වන්දනා කරවලා පිංඔතුනි ඒ අයගේ පාර වෙනස් කරවලා නිරියට යන මග වහලා සුගතිගාමී ජීවිතවල උප්පත්ති ලැබලව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පිංඔතුනි මේ වන්දනාවල් කරලා තියෙනවා. වන්දනාවකින් ආනිසංස ලැබලා තියෙනවා. ඉතින් ආනිසංස පක්ෂයේ දේශනා කරත් බොහෝ වෙලාවක් කියන්න පුළුවන් උදාහරණ තියෙනවා. මම කෙටි වශයෙන් කරුණක් දෙකක් මතක් කළේ අපේ පිංඔතුන් තමන්ගේ ඉරියව් පාවිච්චි කරනකොට මෙන්න මේ නිවැරදි ක්‍රමය පාවිච්චි කරන්න. මොකද අපට තියෙන කාලය ඉතාම සීමිතයි. බලන ලෝකයේ දැන් මේ කාල විපත්තියකට ලක් වෙලා විශාල වශයෙන් පිංඔතුනි විශාල දෙනෙක් පීඩාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. දැන් ලෝකයේ එක රෝගයක් යට වෙනකොට ඒක අතරෙම තව රෝග ඉපදිනවා. ඉතින් බලන්න ලෝකේ ගත්තම ඒ වගේ කොච්චර විනාශයන් වලටද මේ යන්නේ. ඇයි අධර්මයේ කියන එක ලෝකේ බලවත් වෙන නිසා. ඉතින් කර්මයේ කියන එක පිළිගන්නේ නැති වෙනකොට මේ කර්ම සමාදානීය කියන එක පිළිගන්නේ නැති වෙනකොට මිනිස්සු පිංඔතුනි වැඩි වශයෙන් අකුසල් කරනවා. දැන් මේ කාලුණත් බලන්න සමහරලාට මිනිස්සු ජීවිත කාලෙම නොකරපු අකුසල් පවා දැන් මේ වෙනකොට කරගෙන යනවා. දැන් කවදාවත් පිංඔතුනි කිසිම කෙනෙක් මේ තෙල් සංගවල විකුණන්නේ නැහැ නේ වැඩි මිලට. නමුත් ඒ නොකරපු අකුසල් පවා දැන් මිනිසු කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇයි අර අකුසලයේ බලවත් නිසා. සමහර ලාවට ආහාර පාන සංගවල වැඩි මිලට විකුණනවා. මිනිසු සමහර වෙලාවට තමන් හිතන්නේ නැතුව මිනිසුන්ගෙන් අසීමාන්තිකව මුදල් අම්බ කරනවා. හොරකම් කරනවා. හරියට හොරකම් කරනවා. ඉතින් මිනිසු සමහරලාට ජීවිතේ නොකරපු අකුසල පවාද කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇයි අකුසලයේ කියන එක බලවත් වෙලා. ඉතින් මේ ක්‍රමය යන්නිම පිංඔතුනි නරක පැත්තට.
ලෝකේ විනාශ වෙන පැත්තට යන්නේ මේක මේ ලෝකේ අර සාමාන්‍ය විනාශ වෙන ක්‍රමයට විනාශ වීමක් නෙමෙයි සමහරලාට මේ යන ක්‍රමයෙන් විශාල ප්‍රමාණයක් මරණයටපත් වෙයි විශාල වශයෙන් පින්වතුන් ලෝකේ විපත් ඇති වෙයි හැබැයි ලෝක විනාශ වෙලා එම නැත මේ ධර්මී විනාශ වෙලා එහෙම කාලයක් උදා වෙන්නේ නමුත් මේ යන ක්‍රමය අර අකුසලයේ බලවත් නිසා වැඩි වශයෙන් පින්වතුන් මිනිස්සුන්ගේ ජීවිත හානි වෙයි විපත් වලට ලක් වෙයි ඒ නිසා මේ කාරණාව තේරුම් අරගෙන ප්‍රඥාවන්තව පුළුවන් තරම් පින්වතුනි නුවණ පාවිච්චි කරලා ලැබිච්ච අවස්ථාවේ කුසල් වඩා ගන්න. සසරට අපිට ගෙනියන්නේ තියෙන ওই ප්‍රමාණය විතරයි. ඒ නිසා තමයි මම මේ සඳහන් කළේ බලන්න මේ වන්දනාව කරනවා කියන කාරණාව පින්වතුනි කොයිතරම් කුසල් වැඩෙන පිනක්ද. ඉතින් මෙන්න මේ දේවල් පින්වතුන් පුරුදු වෙලා තමන්ගේ ජීවිතයේ පුළුවන් තරම් කුසල පක්ෂයටම පින්වතුනි නැඹුරු කරගන්න. අකුසලයේ ගැන හිතන්නවත් එපා අකුසල් කරන්නවත් එපා කුසල්ම උපදවාගෙන කුසලයන්ම හිත තුල උපදවාගෙන ඒ කුසල් වඩන්න පින්වත් හැම දිනාම වීරිය වඩන්න එසේ වීරිය වඩන්න පින්වත් හැම දිනාටම අද මේ උතුම් දේශනා උපකාර වේවා නිවැරදි වන්දනාව ජීවිතේ පුරුදු පුහුණු කරගෙන ඒ වන්දනාව ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඒ තුලින් මහ කුසල සම්භාරයක් අපේ පින්වතුන්ට ළඟා කරගන්න මේ ධර්මදේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා. හොඳයි එමනම් අද දවසේ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පින් දෙනවා. සුජාතා මල්ලිකා කුමාරි වරකාඋල්ල මහත්මිය දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා මීට වසර 50කට පෙර මිය පරලෝ ගියපු තම ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරලා එතුමීගේ බවගාමී ජීවිතය සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට වසර 30කට පෙර මිය ගිය පීබී වරකාවුල පියාණන්ට පින් දෙනවා. ඒ වගේම වසර 6කට පෙර මිය ගිය නිලූපා හේරත් ආදරණීය බාල දියණියටත් පින් දෙනවා. ඒ වගේම බීටා ඉන්ද්‍රා විජේසිංහ දිසානායක කියන තමන්ගේ සොහුරු සොහුවිරියන්ටත් පින් අනුමෝදන් කරනවා. මේ මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින තම ආදරණීය ස්වාමි පුතුණුවන්ට ඒ වගේම පුතාට ලේලිට දියණියට බෑනාවරුන්ට පින් අනුමෝදන් කළ ආශිර්වාදයේ කරනවා ඒ වගේම මුණුපුරු මිනිපිරියන්ටත් ආශිර්වාදයේ කරන මේ දරුවන් සිදු කරගෙන යන ලබන අධ්‍යාපන කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා දුවා දරුවන්ටත් ඔවුන්ගේ අනාගත ජීවිත යහපත් වේවා සුවපත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්මදේශිකයන් වහන්සේ ඇතුළු net කාර්ය මණ්ඩලයටත් මහා සංඝරත්නියටත් ආශිර්වාදේ කරනවා ඉතින් අවසානයේ ළඟා කරගත්ු සියලු කුසල ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා පී ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං